අයුබෝවන් සියලු දෙනාවයි ඉතාමතා අදරයෙන් පිළිගන්නවා මගේ චැනලෙකට ඉතින් අද මම විශේෂ වීඩුව එකක් රැගෙනවා එකන දක්ෂ චිත්‍ර ශිල්පියකුගේ හැකියාවක් අගේ කරන්න හිතව ඇත්තට මොහු නමින් ජීරත්න පාල පෙරේරා ඉතින් එතුමා ගොඩක් දක්ෂ චිත්‍ර ශිල්පියෙක් චිත්‍ර විතරන්නේ වේ චිත්‍ර සහමර්ති ශිල්පයක් ලෙස හඳනඩු පුළුවන්. ඉතින් අද ට ඔහු විසින් මෑත කාලය කරන ලද නිර්මාණ වගයක් එක නිර්මාණ කිහිපෙක් ෆොටෝ මට ලැබුනා ඉතිං මං හිත්තවා මේ වීඩිය කහරහා ඒදේවල ඉදිල්පත් කරන්න ඕන කියලා විශේෂෙන්ම චිත්‍ර කලාව හදාරණ දූ දරුවන්ට. වල දන්නවා මූර්තිනේ ද මර්තිය වායාලට ගෙන ගන්නට තියෙනවානි. ඉතින් දරුවනේ විශේෂයම මර්ති මෘර්ති ගැන උගන්වන්න ය නෑ ම මේ වීඩ ගරහා දැන් ස්ටබයි ස්ටෙප් මම වෙන දවසක කියල දෙන්නම්. නමුත් ලට අදහසක් ගත්තහ ගොඩ් පේෙන් වැද සිමේන්ති වලින් මේ විදිහට ගොඩ නගාගත්ත මූර්තිය ඉන් පස්ුව මේකේ ගොඩක් දෙවල් තියෙනවා. ඉතින් ඉන් පස්සුව මේ විදිහට සුදුවරණෙන් අපි කරගන්න ඕනින් පස්ස තමයි අපට ගැලපෙන විදිහට අපට හිතෙන විදිහට වන්නගන්නවන්නේ ඉතින් බී බුද්දු මැදුරක් බුදුමැදුර නගෙන පාඩි පෙල දෙපස තමයි මේ සිංහිහ දෙන්න මූර්තියක් ලෙසම්බලතිඉන්නේ ඒවාගේමෝ අලට පේෙන්ම ඇති අර කෝලුණුවලනේ ද කන කනුවල ලස්සන් කැටයම් නිර්මාණ කරලා තියෙනවායිතිං අපට ඒවා දැක්ක ගැනට පුළුවන්. ඉති මේ තියෙන බුදු මැදුර තමයි එතුමා විසින් නිර්මාණය කරන්න ඉතාමත් වටින වලාමයි මේ වීඩුව කෝගොලෝ චිත්‍ර ශිල්පහධරන දරුවෙක්නා. ඉති මේ කුල්ුණුවල තිබුණේ මේ විදිර ලියවැල් තමයි වන්නේෙරලා තියෙන ඉති සිමෙන්තිවලින් බදාම විදිහට පුරවල ඉන් පස්ස අපි මේ නිර්මාණය එහි කැටයම් කරගන්න නොෙලා නොනේ. ඉතින් එයාකාර තමයිම බලාපොරොත්තය වන ඇත්තටම එවැනි නිර්මාණයක අරට කරලා පෙන්නන්න. ඉති හරිම ලස්සන ලිය වැල් තමයි මේ බුදු මැදුරේ කුණුණුවරට සහ වහලයකොටසට යොදලා තියන්නේෙනේද පලාපෙත්ති ලියවැල් වලින් තමයිමි කැටයම් සමන් විත වෙලා තියෙන්නේ. ඒවගේම එකුළුුණුවල නම්නෙලුම් මල් තියෙනවා එද නෙළුම් මල් සාලිය වැල් සහ පාලාපෙති තමයි තියෙන්නේ. ඒවගේම එතුමා විසින් මේ විදියට මෙතැනනන්තියෙන් දුච්කරත් ක්‍රියාව කරන සිදුහ අවසානන් ඉතින් අපි සෙමෙන්න්තිවලින් බදාම හදාගෙන ඉති අපට අවශ්‍යකර නිර්මාණය ගොරනගන්න ඕනතින්ම මේ තියනෙත් මූර්තියක් මේ දේවාලයක තුළ කරන ලද දේපතිමාවක මූර්තියක් තමයි මේ එතුමා විසින් සිදු කරලා තියන්නේ ඉ විදිර පිළිම ඇවිබේදි නං අපට සැකිල්ලක් හදාගන්න වෙනවා මේ තියෙන්නේ පඩුපෙළක පිට පැත්ත පෙනුම ළමයි. පිට පැත් නගන පිට පැතිතා මේ කැටයම නලල තියෙන්නේ. ඉතින් මේ තියන්නේ එලියේ විතියේ එලිය විත්තියේ පැත්තේ නෙලපු කැටයමක් මේක අර්ද. කැන අල්ප උන්නත් කැටමක් ලෙස තමයි තියෙනෙ ගොඩා කිස්මතු කරලා නෑ දැන් පිළිම වගේන අපි කියනේවට පූර්ණ උන්නත් කියලනේ ද සම්පූර්ණෙම නෙලන්න ඕන්නේ දැ මේ වගේවා අයිතිවෙන්නේ අල්ප උන්නත්. හෝ අර්ද වන්නත් කියලා කියන්නත් පුළුවන්. දැන් අර්ධයක් කියන්නේ භාගයක් නේ දැ මේ වගේවා අල්පන්නත් කැටයම් ලෙස තමයි සලකන්නට පුළුවමකොද චුට්ට ඉස්මතු කරති නේද. මේවා අපිට මේලාං ඇතුල් අද විිත්ති කරලද කැටයමක්. ඒවාගේම මේ විත්ති දෙකකැ මුල්ලක නේද මුල්ලක් කේන්ද්‍ර කොටගෙන තාමයි මේ වන පඳුර කැටයම් කර ලතිනි මූෘතියක් ලෙස ඉ මේ සිතුවමක් තැ මේ තිනම් බිතු සිතුුවම් එතුමා විසින් කර ලද බිතු සිතුුවම් කිහිපියත් තමයි විහාර බිතු සිතුුවම් එතු අල්පේ නැත් මේ හළමා ඉහළ මාලයේ සිදුකනලද බිදු සිුවම් ු බුදු බෝධි සත්වන් සිද්ධ සිදුවත් උපත ඒගේ බුද්දු වීම සහපීවන තෑම සහතාත් බොහෝ විශේෂ සිතුුවන් තමයි මේ විහාරත් විහාර බිත්තය තුල නිරම් ඇඳලතියනෙ සිතුුවම් කරලාතියන්නේ මෙතින් සිදුහත් උපට බුදුුවීම පිරිවන් පෑම තමයි සිතුුවම් කරලතින්නේ ඉති ඉතාමත් දක්ෂ චිත්‍ර ශිල්ප එකතුමා ඇතම් බිතු සිුවම් කලාව තවත් චිත්‍රලා තවත් පැත්තක් ළමයි බිතු සිුවම් කලාව මෝ සිතුමි පෙන්නන්නේ මහිඳු මහරතන් වහන්සේ ස්ථහා දේවානම් පේතිස්ස රාජු එතුොල් මේ සගමිත්තරණින් වහන්සේ විසින් මෙරජට බෝ සම්ඳු වැඩම කළවස්ථාව තමා චිත්‍රයෙන් අගල තියෙන්නේ ඉතින් මේ තියන්නේ අපි දන්නවානේ දහෙම මාලා සහ ධන්ත කුමරු න්දරුණ චිත්‍ර කළ අධරන ආලාලට නම් වීඩකද ගොඩක් පරයෝජ්ජනවත් ඉතිරිේති මම මේ මෝති කරන හැටන කිය කරල පෙන්න්න නං ඉති තවත් වඩ හාමෝන තුරු අදරනාවතිනමවාට තෙරුවන්සාරණයි